ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේට නිදි මගින් ගන්නා ඒවා දෙනවා. මේ දෙවිය සම්පූර්ණව දෙන්නවා පිළවන්නම් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිර සහ කුසල යන දෙකක්ද එකක්ද? උදාහරණයක් ප්‍රශ්නේ ධර්ම පූජාවට මුදල් පූජා කිරීම සුදුසුද? තුන ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රයේ ලැබුණෝ දානේ බත්තුර ගෙන දීර්ෂයකට විකතු කර වෙන්කරලීම යන කුමක්ද? හතර මත්ග්‍රාන්ජනාමී ආහාර වර්ග සංසතු කිරීම සුදුසුද? ස්වාමීන් වහන්සේ පිළිතුරු පළවෙනි ප්‍රශ්නෙන් කියවුනේ පින සහ කුසලයේ දෙකක්ද එකක්ද කියන ප්‍රශ්නේ නේද? පින්නතුනි මෑත භාගී මගේ මතක හැටියට 1988 ඉඳලා ඔය ප්‍රශ්නේ තියෙනවා. ඔය ප්‍රශ්නේ නැඟුනේ දකුණේ. ඒ ප්‍රශ්නේ නිර්මාතෘවරයා මම හොඳට දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ මාතර ශ්‍රීමංගල පිරිවෙනෙහි දීර්ඝ කාලයක් පරිවේනාධිපති ධරය දරු කොල්හේනේ සෝමවංශ ස්වාමීන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති කෙරේ. බොහෝම උගත් භාෂා හයක් පමණ පරිපූර්ණ උගත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි දකින කාලේ වයෝවෘදයි. ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න අහංගම මංගලාරාමයේ තිබුණ භාවනා පන්තියක් මාස්පතාරකන භාවනා පන්තියක් පැවැත්වෙනවා. ඒ භාවනා පන්තියේ පවත්වන්නේ මගෙන් උපදෙස් ලබාගත් උගත් මහත්මයෙක්. ඒ තමයි වැලිගම සිටියේ චන්ද්‍රපාල ජයසිංහ මහත්මයා. වර්ෂයකට වරක් මාත් ඒ ස්ථානයට වඩම්මගෙන යනවා ඒ වගේ විශේෂ තැන්වලට. ඒ වසරේ මැයි මාසේ 30 වෙනිදා ඒ භාවනා පන්තියට මාව එක්කරගෙන ගියා. ඉතින් උදෑසන 6ට ශිල්පී හිටපු පිරිස උදේ ආහාර අරගෙන 8ට ඊළඟ වැඩසටහනට මාත් සම්බන්ධ කරගත්තා. ඒ මහත්මයා මට කල්ැතුව දැනුම් දුන්නා ස්වාමින් වහන්සේ මේ පණ්ඩිත ස්වාමින් වහන්සේ මෙහෙම දේශනාවක් කරනවා. ලෞකික සැපත් පිණිස කරන යහපත් දේ පින, නිවන් සුව පිණිස කරන යහපත් දේ කුසලය. දැන් අද මේ භාවනා වැඩසටහනේ හවස 7ට තියෙනවා ධර්ම සාකච්ඡා පයක්. එතෙන්දි මේ ප්‍රශ්නේ කවුරු හරි අහයි ස්වාමීන් වහන්සේකට සුදුසු පිළිතුරක් දුන්නොත් හොඳයි. මේකයි මේ මහත්මයා මට දැනුම් දුන්නේ. ඇත්තෙන්ම හවස 7ට තිබුණා ධර්ම සාකච්ඡා පය. ඒ ගරුතර ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා ධම් සභාවේ වාඩි වුණා. ඉතින් මම තමයි ප්‍රශ්නයට උත්තර දෙන්න ඉන්නේ. මම ආරාධනා කළා සිල් පිරිසට භාවනා ගැන, දහම් කරුණු ගැන ගැටළු තැන් සාකච්ඡා කරන්න මම අවසර දෙනවා කියලා. ඉතින් භාවනා ගැන සමහර කෙනෙක් ප්‍රශ්න ඇසුවා. ඔය අතරත කෙනෙක් මේ ප්‍රශ්නෙත් නැගුවා. ස්වාමින් වහන්සේ මේ පිනය කුසලයේ කියන දෙකක්ද එකක්ද කියලා. ඉතින් මේක ඇත්තට කෙලින්ම විසඳන්න පුළුවන් පිළිතුරක් ප්‍රශ්නයක්. නමුත් අර පූජනීය ලොකු ස්වාමින් වහන්සේ මේ දමසභා මණ්ඩපෙන් නිසා උන්වහන්සේගෙත් තැලෙන්නේ නැතුව කියන්නත් ඕන. ඒ නිසා මම කියා හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳ සියල්ලම සියලු ආකාරයෙන්ම සවිස්තරවම දේශනා කරලා තියෙන ධම්මසංගණේ ප්‍රකරණේ. ඒ කියන්නේ චිත්තෝත්පාද කාණ්ඩය. ලෝකේහි ලෞකික ලෝකෝත්තර සීලෝම සිත් එතන විස්තර කරනවා. ඒ සෑම තැනකදීම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන භූමි හතර තමයි යහපත් කුසල ධර්ම ඔක්කොම කියන්නේ කුසලා ධම්මා කියලා. ඒක තැනකවත් මේ පුඤ්ඤා ධම්මා කියලා නැහැ. එහෙත් අට කතාවල මේ පුණ්‍ය කියන වචනේ භාවිත කරනවා. මම අහනවා ඒ ලෝකෝත්තර ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ඔක්කොම 21ක් තියෙනවා. ඒ කියන්නේ දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්‍යදාන, පත්තාල මෝදන, ධම්ම සවන, ධම්ම දේශන, දික්තුජු කම්ම කියන
මේ සීලෝම ආකාරයෙන් කරන සෑම යහපත් දෙයක් පාසා ඇතිවෙන සිත් ඔක්කෝම කුසල ධම්මා කියනවා. දස පාරමී කිව්වත්, දස කුසල කර්මපත කිව්වත්, සිව්බඹ විහෙරණ කිව්වත්, සතර සංග්‍රහ වස්තු කිව්වත්, කරණීය ධර්ම කිව්වත්, මහා මංගල ධර්ම කිව්වත්, බෝධිපාක් ධර්ම කිව්වත් හැම තැනම තියෙන්නේ ධ්‍යාන විපස්සනා ඔක්කොම කුසල. එහෙමනම් යම් කිසි සිත් කොටසක් පුඤ්ඤා ධම්මා කියලා කියනවාද කියලා මම ප්‍රශ්නයක් කෙරුවා. එතකොට පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඉස හොල්ලලා කියන ඒකනේ නම් තේරුම් ගත්ත උන්වහන්සේත් එහෙම සිත් කොටසක් වෙන් කරලා නැහැ. වෙන් කරලා නැහැ. පස්සෙකින් මම මේක පැහැදිලි වෙන්න නිදසුනක් ඉදිරිපත් කළා. අපි රාත්‍රී කාලේ අඳුරු වෙලාවට පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. ඒ නිසා පහනට අපි නම් දෙකක් පාවිච්චි කරනවා. පහනෙන් සිදුවෙන ක්‍රියාකාරී දෙක පෙරපසු නොවි සිදු වෙනවා. එකක් එළිය පැතිරීම, අඳුර නැතිවීම අනික. එළිය පැතිරෙන අර්ථයෙන් එකම පහනට කියනවා පහන කියලා. දීපෝ, පදීපෝ, පජ්ජෝතු ඔය නම් පාලින් කියනවා. අපි සිංහලෙන් කියන්නේ පහන. පදීපෝ කියන වචනේ තේරුම තමයි සිංහලෙන් පහන කියන්නේ. ඒ පහනටම අඳුර නැසන අර්ථයෙන් කියනවා තමෝ නුද තමදන්සිය කියලා. තම කියන්නේ අඳුර. තමෝ නුද කියන්නේ අඳුර නැසන. තමදන්සිය කියන්නේ අඳුර නැසන. එතකොට ඇයි මේ එකම පහනට නම් දෙකක් ඇති වුනේ? එහි තියෙන ක්‍රියාකාරී දෙක නිසායි. ඒ වාගේ අපි යම් කෙසේ කුසලයක් කරන වෙලාවේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. අපි හිතනවා මෙන්න මෙහෙම දැන් අපි নমස්කාරය කිව්වා. මේ নমස්කාරය කියනකොට ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ මොනවාද? හිත එළියවීමයි හිත අඳුර නැතිවීමයි. පෙරපස නොවේ සිද්ධ වෙනවා. හිතේ එළියවීම නම් নমස්කාර පාඨේ උනත් කියන වෙලාවේ හිතේ ඇතිවෙන්නේ ශ්‍රද්ධාව, සීවීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, සතිපට්ඨාන, සම්‍යප්පදාන, ඉර්ධිපාද මේවා පහළ වෙන්නේ. කොටින් කියනවා නම් සෝබන චිත්තචාසික පහළ වෙන්නේ. හිත එළිය වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒක මොකද සිද්ධ වෙන්නේ? සිතේ අඳුර නැති වෙනවා. අපේ සිත නිතරම වට කරගෙන එනවා ලෝභ, දෝෂ, මෝහ, මාන ආදී උපක්ලේශ. අද අඳුරක තිබුණු වෙලාවේ පහන දැල්වා මඳුර දුරු වෙනවා වගේ ඒ වෙලාවේ ඒ අකුසල සිතිවිලි කිසාවක් නැහැ. ඒක නිසා ඒ සිතට කියනවා පින කියලා. හිත පහන් කරන අර්ථයෙන් පින කියනවා. හිතේ අඳුර නැති කරන අර්ථයෙන් කුසල කියනවා. ඒ නිසා එකම සිතට නම් දෙකක් පාවිච්චි වෙනවා. එතකොට ඒ පූජනීය ස්වාමීන් වහන්සේ කියනවා ලෞකික සැපක් පිණිස, ඒ කියන්නේ මනුලෝ, ජවුලෝ, බඹලෝ සැප පිණිස කරන්නේ පිනයි කියලා. ඒවට කුසල් කියන්නේ නැහැ කියලා කියනවා. නමුත් ඒ දිව්‍ය මානස බ්‍රහ්මාදී සම්පත් පිණිස කරන හැම දෙයක්ම කුසල කියන්නත් පුළුවන්, පින කියන්නත් පුළුවන්. ඒකට වෙන නාම සම්මුතියක් තියෙනවා. ලෞකික සත්පත් පිණිස කරන පින හෝ කුසලේ නමින් හඳුන්වන යහපත් දේ වත්ථගාමිනී කුසල්, වත්ථගාමිනී පින කියනවා. ලෝකෝත්තර සම්පත් පිණිස සිද්ධ වෙන දේවල් වලට කියනවා විවත්ථගාමිනී පින, විවත්ථගාමිනී කුසලේ කියලා. ඒ නිසා ඒකට වත්ථගාමිනී, විවත්ථගාමිනී කියලා වෙන් කරන්න පුළුවන් මිසක් පින වෙනයි කුසලේ වෙනයි කියලා කියන හැකි වෙනවා. අනිත් එක අපි සලකා බලන්න ඕනේ, පින කියන වචනේහි නිර්වචනාර්ථයක් තියෙනවා. නිර්වචන කියන්නේ ඒකේ අක්ෂරයට අනුව යෙදුන තේරුම. පින කියන සිංහල වචනේ, පාලි වචනේ තමයි පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන පදින් කියවෙන්නේ ඒකේ ධාතු ප්‍රකෘතිය පවණේ කියන ධාතුව. පවණ කියන්නේ පිරිසුදු බව, පවිත්‍රාර්ථය. පූ කියන්නේ පවිත්‍රාර්ථ ධාතුවට අගින් ඤක් කියලා ප්‍රත්‍යක් වෙනවා. මූර්ධද මූර්ධජ ඥානත යංශ වෙනවා. ඒකටයි ඒක මේ ආදේශ වෙනවා අල් ඥාන. ඒක දිත්ත වෙනවා. දිත්ත වෙලා අර යංශේ තිබුණු අයන් එකතු වුණාම පුඤ්ඤ කියලා පදයක් හැදෙනවා. එතකොට එතනින් කියන්නේ පිනවීම නෙමෙයි පිරිසුදු වීම. යම් කිසි සිතක පිරිසුදු වීමක් තියෙනවා නම් ඒක පුඤ්ඤ.
එතකොට කුසලය කියන මේ වචනේ කියනවා කෝසල්ල සම්බුතාර්ථය කියලා. කෝසල්ල කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් හට ගන්නා දෙයට කියනවා කුසල කියලා. කෝසල්ල සම්බුතාර්ථය. ඒක තවදුරට නිර්වචන වශයෙන් තෝරනවා මෙහෙම ටීකාවල. කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දං සෙන්ති යති කුසලා. පාප ධර්මයන් දෙකිනව කුස කියලා. එහෙම පිසාද. කුච්චිතේන ආකාරේන සංකානේ සයන්ති ති කුසා. කුසා කියලා જાතියක් මේ බනකොළ වර්ගිකුත් කියන කුසතන කියලා. ඒක කොලේ අගෙන්දලා මුලට හැමද්දොත් දලි පිහෙන් වගේ අත කැපෙනවා. ඒ වගේ තමයි මේ කුස කියන අර්ථයෙන් කියන අකුසල ධර්ම. කුච්චිතේන ආකාරයෙන් නිංගිත ආකාරයෙන් නිංගිත වූ පහත් වූ ආකාරයෙන් සිත තුළ හත ගන්නා උදේට කියන කුසා කියලා. දැන් ලෝභය කියන්නේ නිංගිත දෙයක්, ද්වේෂය කියන්නේ නිංගිත දෙයක්, මෝහය කියන්නේ නිංගිත දෙයක්, මාන්න කියන්නේ නිංගිත දෙයක්. ඔය වාගේ අකුසල කියන ಜಾති බොහෝම නිංගිතයි, තුච්චයි. ඒ වගේම අපිරිසුදුයි, අඳුරුයි. ඒවා පාපකේ ධම්මේ සලයන්ති, ගොයම් කපනවාගේ හිතින් කපා දානවා. ජලයන්ති, සොලවලා දානවා. කම්පෙන්ති, කම්පණය කරනවා. විද්දං සෙන්ති, විනාශ කරනවා. එහෙම ඒ කුස සංඛාත ලෝභ දෝෂ මෝහාදී පාප ධර්මයන් සලනේ චලනේ කම්පනේ විද්වස්සනේ කරන්නේ යමක්ද ඒකට කියන කුසල කියලා. ඒ නිර්වචනේ. එතකොට දැන් තේරුම් කරගන්නට පහසුයි. කවර හෝ හිත පිරිසිදු වෙන දෙයක් කරන වෙලාවක් නම් ඒ හිතේ පහළ වෙන්නේ සෝබන චෛතසික ධර්ම. සෝබන චෛතසික ධර්මයන් හිතේ පහළ වෙනකොට හිතේ කෙලෙස් අඳුරු දුරු වෙනවා. ඒ වගේම සෝබන ධර්මයන් පහළ වීමෙන් සිත ආලෝක වෙනවා. එනිසා එකම සිතට කෙලෙස් අඳුරු දුරු වෙන ආර්ථයෙන් කුසල කියනවා. චිත ආලෝකමත් වෙන ආර්ථයෙන් පින්නේ කියලා කියනවා. මේ දෙක වචන දෙකක් නිසා ධර්මතා දෙකක් නොවේ. මේ දෙක වචන වශයෙන් දෙකක්, එකම සිතට කියන දෙයක්. දැන් නිදසුනක් වශයෙන් කියනවා නම් ඔය පිනය කුසලය කියන මේ වචන පරමාර්ථ වචන, සම්මුති වචන නොවේ. මේ පරමාර්ථ වචන යෙදෙන්නේ ඒ ඒ දෙයෙහි තියෙන ක්‍රියාකාරීත්වය අනුවයි. ක්‍රියාකාරීත්වය අනුව කියන්නේ හැම දෙයකටම තියෙනවා යම්කිසි ක්‍රියාකාරී බවක්. ඒ ක්‍රියාකාරී බව නිසා ඒ නමක් ලැබෙනවා. අපි සිතා බලමු. සිත ගැනම සිතේ තියෙනවා ක්‍රියාකාරිකම් 10ක්. සිතේ ක්‍රියාකාරිකම් 10ක් නිසා සිතේ නම් 10ක් තියෙනවා. මෙන්න මතක තියාගන්න, සිතේ නම් 10යි. චිත්තං, මනෝ, මානසං, හදයන්, පණ්ඩරං, මනෝමනායතනං, විඤ්ඤාණං, විඤ්ඤාණඛණ්ඩෝ, මනින්ද්‍රියං, තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු. තේරුම් 10ක් තියෙනවා. ඒ 10 සිත් 10ක් නෙවෙයි. එකම සිතට කියන්න පුළුවන් නම් 10ක්. එකම සිතටයි මේ නම් 10ක් තියෙන්නේ. එකම සිතේ තියෙනවා ක්‍රියාකාරිකම් 10ක්. ඒවට කියනවා යාථාම සරස ලක්ෂණ කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන් තියෙන සුවකීය කෘත්‍ය ලක්ෂණ. හැම දෙයකටම තියෙනවා. දැන් අපි හිතමු ප්‍රඥාව. ප්‍රඥාවේ ක්‍රියාකාරීකම් තියෙනවා 30ක්. ඒසා ප්‍රඥාවට නම් 30ක් වෙනවා. එතකොට එනම් ඔලින් වෙන වෙන ධර්මතා නෙමෙයි. එකම ප්‍රඥාව හඳුන්වන්න නම් 10ක් තියෙනවා. තෘෂ්ණාව ගැන තෘෂ්ණාවේ ක්‍රියාකාරිකම් තියෙනවා 100ක්. එච්චර ක්‍රියා කරන දෙයක් වෙන ඇත්තේ නැහැ කියලා. තෘෂ්ණාවේ ක්‍රියාකාරිකම් 100ක් නිසා ඉවර නම් 100ක් තියෙනවා. එතකොට 100ක් කියන්නේ ධර්මතා 100ක් නෙමෙයි. එකම තෘෂ්ණාවට කියන නම්. ඒ වාගේ එකම කුසාසිතට, එකම පිංසිතට මේ නම් දෙක පාවිච්චි කරනවා. එනිසා අර පහනක් දැල්වීමෙන් අඳුර නැසීමයි එළිය පැතිරීමයි දෙක පෙරපසුන වී සිදුවෙනවා වාගේ කුසල ක්‍රියාවක යෙදෙන යෙදෙන වාරයක් ගන්න හිතේ පහළ වෙනවා මේ අර්ථ දෙක. හිත පිරිසුදු කරන අර්ථයෙන් පින, හිතේ අකුසල අඳුර දුරු වෙන අර්ථයෙන් කුසල. එනිසා මේක මේ පිනේ කුසලයේ කියලා අපේ බොහෝ දේශකයන් වහන්සේලා විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. ඒක නිකන් නිෂ්ඵල විග්‍රහයක් බවට හොඳින් පැහැදිලි වෙනවා. එනිසා අපේ පින්වත් සෑම දෙනාම තේරුම් කරගනිමු,
අපි කරන සෑම යහපත් දෙයකදීම විනය කුසලයක් කියන අර්ථ දෙකම එකවර සිද්ධ වෙනවා. එක කුසාසිතේම සිද්ධ වෙනවා කියන එක පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බිම්බිසාර මහ රජුගේ රාජසභාවේ ඔය සාකච්ඡාව ඇති වුණා. අද නෙමෙයි. ඒ කාලේ රාජසභාවේ ඉඳලා තිනවා ගාමිණී කියලා එක මම හිතනම් අමාත්‍යවරයෙක් වාගේ රජ කුමරෙක්. ඉතින් ඒ රාජසභාවේ සාකච්ඡා වුණ සමහර කෙනෙක් ඉන්නවා භික්ෂූන්ට මුදල් කැපයි කියලා. භික්ෂූන්ටත් මුදල් වරදක් නෑ. ඔය වෙනකොට මේ ගාමිණී කියන ඒ රාජකුමාරයා ඉස්සරහට ඇවිල්ලා අවසර අරගෙන කිව්වා මට අදහසක් කියන්න තියෙනවා කියලා. නොබියව කිව්වා භික්ෂූන් වහන්සේලාටවත් කිසිම පැවිද්දෙකුටවත් මුදල් කැපෙන්නේ නෑ. හේතුව යම් කිසි කෙනෙකුට මුදල් පරිභව කරන්න කැපක් තියෙනවා නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ඕනේ. ඒක නිසා මේ පැවිද්දෝ කියන්නේ පංචකාම සම්පත්තියෙන් වෙන් වෙලා නෛෂ්ක්‍රම්‍ය පුරන්න. නොඅචලාට කිසිසේත් මිල මුදල් තමගේදී මසුකා වුණු කැපන්නේ නැහැ කියලා ඒ රාජසභාවේ ඍජුව කිව්වා. ඒකට කිසි කෙනෙක් විරුද්ධ වෙන්න බැරි වුණා. පසුව එතුමා ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න. සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණේ කිව්වා ස්වාමීනි මෙහෙම රාජසභාවේ සාකච්ඡාවක් ආ භික්ෂුවන්ට මුදල් කැපයි කියලා මම ඍජුව නොබියව කිව්වා භික්ෂුවන්ට සරිද්දන්ට කිසිසේත් කැපන්නේ නැහැ මුදල්. ස්වාමීනි මං ඒ කියපු කතාව භාගතුන් වහන්සේගේ දේශනාවට සංසන්දනය වෙනවාද කියලා මට දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ එසේ ගාමිණී ඔබ කියපු දේ කාරණේ හරි. භික්ෂුන් වහන්සේලාට මුදල් කැප නැහැ. යම් කිසි කෙනෙකුට මුදල් කැප නම් ඕත පංචකාම සම්පත්තියම පරිභෝග කරන්න පුළුවන්. ඕ පංචකාම සම්පත්තියෙන් නොබිඳුණු කෙනෙක් වෙන්න නොවිච්ච කෙනෙක්. එහෙමද මුදලින් කරන්න බැරි වරදක් නැහැ. මුදලින් කරන්න බැරි දෙයක් නැහැ. එනිසා භික්ෂුන්ට කිසිසේත් මුදල් කැප නැහැ. ඔබේ කතාව මගේ දේශනාවේ සංසන්දනය වෙනවා කියලා බොහොම සතුටින් අනුමත කළා. ඔය අතර රජගහනුවර සිටියා බොහෝම සැදැහවත් බෞද්ධයෙක්. ඒ බෞද්ධයා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන බොහෝම පැහැදිලා හිටියා. කවුද? උපනන්ද ශාක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා. ශාක්‍ය වංශික කෙනෙක් පැවිදි වෙලා. උන්වහන්සේ මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි හරියම උගත්. බොහොම දක්ෂ දේශකයෙක්. හරියට දේශනා කරනවා කරත්ත ගණන් බඩු පටවගෙන යන. කරන වැඩි පුන්නේ. වස්සතන කොටත් එක තැනක හැරමිත්තා තියෙන එතනත් සමාද. එක තැනක පවාහන් තියෙන එතනත් සමාද. ඉස්ථාන තුන හතරක එක වස්සාන කාලේ වස්සලමිලා වස්ස අවසානයේ කරත්‍යා කරගෙන යනවලු බඩු පටවගෙන. ඔය තරම් හරි ලෝභ හාමුදුරු කෙනෙක්. ඔය අතර ඒ දායකයා මේ කුන් ස්වාමීන් වහන්සේ කෙරේ බොහෝම පැහැදිලා හිටියේ නිසා මොනවා හරි රසමියුරු කෑමක් තිබුණොත් ඒ ස්වාමීන් වහන්සේ දෙන්න වෙන් කරනවාමයි. දෙන්න පාත වෙනවා. තින් පින්ද පාතට ඒක පිළිගන්නවා. 1000ක් ඒ ගෙදරට මස් වර්ගයක් ලැබුණා. ඉතින් මස් වේලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කොටස වෙන් කළා. හෙට දවසේ වැඩියාම දෙන්න. ඉතින් ගෙදර ඇත්ත ඒ ඔත් එක්කම කාලා රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට ගෙදර පොඩි පුතෙක් ඉන්නවා. මේ පුතා ඉල්ලනවා අම්මේ මට මස් ඕන කියලා. ඉතින් දරුවා නලවා ගන්න බැරුව අර ස්වාමීන් වහන්සේට වෙන් කරපු මාංශාහාරේ දරුවාට දුන්නා. බහෝදා ස්වාමීන් වහන්සේ වැඩියා ඒ ගෙදර තින්නපාතේ. වැඩියා මිකින් අර බොහොම සුහද නිසා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නියෙන් එහෙම අපි ආහාර කොටසක් ඊයේ වෙන් කරගෙන හිටියද දෙන්න ගෙදර දරුවාගෙන් බේරෙන්න බැරුව ඒක දුන්නා. ඒකේ ස්වාමීන් වහන්සේ කැමති නම් ඒක වටනාගොමම දෙන්නම්. ඒකට ඔය කහවණුවක් වටිනවා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ අවශ්‍ය නම් කහවණුව දෙන්න. හා දෙන්න දෙන්න මට දෙන්න කියලා කහවණු ඉල්ලගත්තා. කහවනුව කියන්නේ රම්පවමක් නේ. ඉතින් මේ මිනිස්යා මේක දීලා කලකිරුණා. හපොයි මේ සංඝයා වහන්සේලා මේ අනවශ්‍ය දෙයක් නෑනේ. බලන්න මේ කෙද මේ පින්දපාතෙත් ලැබිලා මුදලුත් ඉල්ලගත්තනේ කියලා කලකිරලා දොස් කිව්වා. ඔය දොස් කීම බුදුරජාන් වහන්සේ දක්වාම ආරංචි වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ ගෙන්නවා උපනන්ද ශාක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ ගෙන්ලා මෙහෙම එකක් කළා. අද එහෙමයි. බොහොම ගරුහා කළා. බොහොම ගරුහා කරලා ශික්ෂාපදයක් පනෙව්වා. යෝපන භික්ඛෝ ජාති රූප රජකං උග්ගණ්හේයවා උග්ගණ්ණාපේයවා උපනිච්චෙත්තං වාසාදීයේ නිස්සග්ගියම් පාචිත්‍යං කියලා. යම් කිසි භික්ෂුවක් සංජිදී මසු කහවනු තමන් අතර පිළිගත්තා හෝ වෙන කෙනෙක් ලවා තමන් උදෙසා පිළිගත්තා හෝ
තමන් උදෙසා තියපු දෙයක් හිතින් පිළිගත්තා හෝ වෙයි නම් නිස්සග්ගේ කියන ආපත්‍ය වෙනවා. ඒක එයින් ලබා ගන්න දේ සම්පූර්ණයෙන් අකපයි. දැන් අපි කියමු යම්කිසි භික්ෂුවක් මුදලකට අමගෙඩියක් ගත්. අමගෙඩිය ගන්නකොටම ආපයි. එතකොට මුදල පරිහරණය කිරීම ආපත්‍ය. අමගෙඩිය අනුභව කිරීමක් ගානේ ආපත්‍ය. අමගෙඩිය ඇටේ රෝපණය කළ අමගහක් හැදුණා. ගහ හිවනට යන ගානේ ආපත්‍ය. යම්කිසි භික්ෂුවක් මුදල් පරිහරණය කළ ලක්ෂ ගණන් හදනවා කුටියක්, සේනාසනයක්, ධර්මශාලාවක්, දහම් මේ ධර්මාසනයක්, කුටුවක් ඇඳා ඒක හදන කොටත් ආපත්‍ය. පරිභව කරන වාරයක් ගානේ ආපත්‍ය. ඉතින් මේ පිටින් ඇලත් කන්දකට යට වෙනවා මේ මුදල පාවිච්චි නිසා. ඉතින් යම්කිසි භික්ෂුවක් මුදල් පාවිච්චි කරලා ඒක අත්හරින්න කාරණා යෙදුණා නම් සංගමෙන්ද කැවිල්ල ආපත්‍ය දේශනා කරන්න ඕනේ ඒක නිසදෙසලා. නිසදෙසයන් පස්සේ ඒ මුදල් නියම භික්ෂුන් වහන්සේ නමකට පවරනා මේ වීසි කරන්නේ. උන්වහන්සේ කැහැපියාගෙන ඉසවත කරකවල කොහෙද වැටුන කියලා හොයන්න බැරි ඇටියෙත අසුචි ගොඩක් වීසි කරන්නාගේ වීසි කරන්න කියලා තියෙනවා. ඒ තරමට මේ මුදල් පිළිබඳව බොහෝම නීති රීති තියෙනවා. ඉතින් අහසේ උදා වෙනව සඳහිරු ආලෝකවත් වස්තු දෙකක්. මේ වස්තු දෙකට තියෙනවා උපක්ලේශ පහ. අබ්බෝ මහිකා ධූමෝ රජෝ රාහෝ කියලා. අබ්බෝ කියන්නේ වැහිකලු. මහිකා කියන්නේ මීදුම. ධූමෝ කියන්නේ දූවිල්ල. රජෝ කියන්නේ දූවිල්ල. රාහෝ කියන්නේ පොළවේ හෙවණැල්ල. මේ කියන කාරණා යෙදුනාම සඳහිරු දෙන්න වැහෙනවා. ආලෝකේ නොපෙනී යනවා. ඒ වාගේ භික්ෂුන් වහන්සේ කෙනෙකු මුදල් පාවිච්චි කරනවා නම් ඔහුගේ ජීවිතයෙන් පිටින් අඳුර වෙනවා කියලා බොහෝම සවිස්තරව මුදල් පරිහරණය ගැන දේශනා කරලා තියෙන නිසා දහම් පූජාවක් පිණිසවත් වෙනත් සම්මාදමක් පිණිසවත් ස්ථාන ගොඩනැගිලි ආදී පිණිසවත් බෙහෙත් හේත් ගැනීම පිණිසවත් මොනම දෙයක් නිසාවත් භික්ෂුන් වහන්සේ මුදල් පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම අකපයි. අපායට යන පාපයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැනව සුගපාද දැනදැන කැඩීම අපායට යන බරපතල පාපයක් වෙනවා පමණක් නෙමෙයි අවීචයේ දුක් විඳලා ඇවිල්ලා ගිනිගත් සිවුරු පාත්‍ර සිවුරු ඇතිව ප්‍රේතයන් වෙලා දුක් විඳින්න වෙන බව විනයාට කතා බොහොම ලස්සනට කරුණු දක්වලා තියෙනවා. විනය පිටකේ තවත් අංගල ප්‍රේත වස්තු උපර කරමින් තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට කිසිම ලෙසකින් මුදල් කැප නැහැ කියන එක ශ්‍රී මුඛ දේශනාවේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. නාහම් වික්කවේ කේනච පරියායන ජාත රූප රජසං සාදී තබ්බන්ති වදාමි. නැනි කිසිම ක්‍රමයකින් භික්ෂුන් වහන්සේ විසින් රංගෙදී මෙඳ මුදල් පාවිච්චි කළ යුතුයි කියලා මා කිසිසේත්ම දේශනා කරන්නේ නැහැ. කිසිසේත් සුදුසු නැහැ කියන. ඒ නිසා ඒක ප්‍රවේශම් වෙන්න ඕනේ කාරණයක්. ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රය කරපු දානේ බත්තරතුල වෙන දීර්ෂයකට එකතු කර විනිශ්චය ගින්න යන කුමක්ද? ඒක අර පිරේත ගොට්ටුවක් දෙන එක වෙන්නේ නේ. භික්ෂුන් වහන්සේට සදහවතුන් පරිත්‍යා කරන්නේ සීලය සලකාගෙන නේද? භික්ෂුන් වහන්සේට දානයක් පිරිනමන්නේ සීලය සලකාගෙන. එතකොට සීලයේ පිහිටි භික්ෂුන් වහන්සේ විසින් තමා ඒ ආහාරයෙන් නැත්තං ඒ ප්‍රත්‍ය පරිභව කරන්න පෙරටුව අග්‍ර පින්ඩය දෙන්න සුදුසු කීප දෙනෙක් ඉන්නවා. හැමෝටම දෙන්න කැපනේ. කවුද ඒ කීප දෙනා? භික්ෂු, භික්ෂුණී, සික්කමානා, සාමණේර, සාමණේරී කියලා ශාසනගත පැවිද්දෝ 5 දෙනෙක් ඉන්නවා. එයින් 3 දෙනෙක් අද නැහැ. භික්ෂුණී, සික්කමානා, සාමණේරී කියන කොටස් 3 දැන් නැහැ. දැන් ඉන්නේ භික්ෂු, සාමණේර කොටස් 2. ඔය දෙපිරිසට දෙන්න පුළුවන් අග්‍රපින්ඩේ. තව ඉන්නවා මව්පිය දෙන්න. මව්පියෝ දෙන්න අසරණ නම්, ගිලන් නම් භික්ෂුන් වහන්සේ ලැබෙන ආහාරය අග්‍ර කොටස දෙන්න පුළුවන්. තවත් ඉන්නවා රජ කුමරේ. රජ කුමරේ අතරමං වෙලා ඉන්නවා වනාන්තරගත වෙලා හරි යම්කිසි අකරතැබ්බයකින්. අපි හිතමු දැන් දුටුගැමුණු කුමාරයා ඇංගිලා හිටියානේ. ඒ වගේ අවස්ථාවක දැනගත්තනම් මේ රජ කුමරෙක් කියලා ඔහුට අග්‍රපින්ඩය දෙන්න කැපයි. තව ඉන්නවා දාමරික හොර දෙටුවේ. දාමරික හොර දෙටුවේ අතරමං වෙලා ඇවිල්ලා භික්ෂූගේ භික්ෂුන් වහන්සේගේ ආහාර ටිකක් ඉල්ලුවොත් අග්‍රපින්ඩයම දෙන්න ඕනේ. ඒ දෙන්නේ ආත්ම ආරක්ෂා පිණිසයි. රජ කුමරට දෙන්නේ ආත්ම ආරක්ෂා පිණිසයි.
ඒ කියන්නේ ඒගොල්ලෝ අපි කෙනෙක් කිපුණොත් එහෙම වැරද්දක් කරන්න පුළුවන්. ඒ අපේ ජීවිතය රැකෙන්න ඒ අත්තන් සලකන්න වෙනවා. මව්පියන්ගේ සලකන්නේ කළගුණ සැලකීමක් මව්පියේ ගුණය නිසා. ඒ වගේම භික්ෂු සාමණේර දෙපිරිසට සලකන්නේ අග්‍රපින්දයෙන් සීලය නිසා. සම්බ්‍රාහ්මචාරී නිසා. ඒ හැර මේ තිරිසන් සැටෙකුට එම නැත්නම් අසරණියෙකුට ඒ වගේ කෙනෙකුට මේ තමන්ගේ අග්‍රපින්දයේ සරලුවක්වත් දෙන්න කැප නැහැ. හැබැයි කියන ආහාර වළඳමින් ඉන්න අතරේ හරි වළඳලා ඉවර වෙච්ච අවස්ථාවේ කිතුරු දෙයක් හරි දුන්නට කමක් නැහැ. ඒතකොට අග්‍රපින්දේ නෙමෙයි අර මුල් කොටස දුන්නා නම් ආපති සිද්ධ වෙනවා. ඒක දුෂ්කර ආපති. ඒ නිසා ඒක මේ පසු කාලයක හදාගත්ත යම් කිසි චාරිත්‍රයක් මම දැකලා තියෙනවා. සංගීත දානවලදී පිඟානක් අල්ලගෙන යනවා. ඉතින් හඳුරුවත් අහොරක් අහොරක් බැගින් අරකට දානවා. මටත් හොම එකක් සිද්ධ වුණා මම ඉතින් දුන්නේ නැහැ. ඒ මොකද මේ පසුගිය කාලේ මට මතකයි 83 වසරේ දැනට විශ්‍රාමික අගමිනිසුරතුමා පාරින්ද රණසිංහ නඩුකාරතුමා එතුමා මට ආරාධනා කළා තුන විශේෂ ධර්ම දේශනාවකට අන්තරාභව විසඳුම ගැන. එතුමාගේ මුල්ම ගෙදර සඳ ලංකාව කිට්ටුව මේ යෝගියා. මම දන්නේ මේ සංධික දානෙකුත් තියෙනවා කියලා. බණ කිමුනේ දවල් දානෙන් පස්සේ සංඝයා වහන්සේලා 50ක් ඔතෙන් වැඩමිනේ. ඉතින් පාත්‍රේ වන්දනී කියනමයි මගේ බොහොම ආචාර්යත්වයෙන් සැලකූ බුරුම ස්වාමීන් වහන්සේ කෙනෙකු ඉදිරියට. ඉතින් ওই වෙලාවේ ඒගොල්ල පිඟානක් අල්ලගෙන ගියා. අනිත් සංඝයා වහන්සේලා බත් අහුරවට දැම්මයක. මටත් ඇල්ලුවා මං කිව්වා මං අන්තිමේ දෙන්න කියලා. නමුත් ඒක දීලා නැහැ මම කවදාකවත් මං දැක්ක සිද්ධිය. ඉතින් ඒ වාගේ අග්‍රපින්දේ දෙන්න සුදුස්සන් ඔය මං සඳහන් කළා මව්පියෝ දෙන්න, භික්ෂු සාමණේර දෙන්න, රජකුමාරා දාමරික හොරේ ඒ වාගේ කෙනෙකුට දෙන්න කැපායි. ඒ හැර පුද්ගල නියමයක් නැතුව තිරිසන් සතුට දෙන්න හරි අසරණයෙකුට දෙන්න හරි සාමාන්‍ය ගිහි කෙනෙකුට දෙන්න කැප නැහැ කියන එක පිරිසුදුව කියන්නට ඕන. ඊළඟට වශයෙන් ප්‍රශ්නේ යොමු කරලා දෙනවා මාගේ ස්වාමීන් වහන්සේ. ධම්මේය, ජීවේය, සංති පාස්මා නොමැතිව හදා අපා මම මතවාද ජීවයේ නියම ජීවයයි. ඉසේ නොවේනම් නියම ජීවයක ලක්ෂණ මොනවාද? අඩ කපා මසා සකස් කරගත් චීවරයේ තමයි නියම චීවරයකට අංගෝපාංග වශයෙන් ඔය කියපු කාරණා ටික අත්‍යවශ්‍යයි නැත්නම් ඒක අසම්පූර්ණයි. ජංගේය කියන්නේ මේ ජංගාවේ ගෑවෙන කොටසට ආගන්තුක පටියක් අල්ලන්න ඕනේ. අංගලික අංගලික මාර්ග තරම් ආගන්තුක පටියක් අල්ලන්න ඕනේ සූර්ය ආරක්ෂාවට. දෙපොට සූර, තනිපොට සූර, අඳන සූර කියන තුනටම ඒ ආගන්තුක පටිය කියන ජංගෙය තියෙන්න ඕනේ. ජීවෙය කියන්නේ මේ දෙල්ලට අහුවෙන කොටස. දෙල්ලට අනිතර දාඩිය දාන නිසා සිවුර දිරන නිසා ඒකේ ආරක්ෂාවට අර වගේ ජීවෙය පටියක් අල්ලනවා අඟලක අඟල්ලකම මාර්ග තරම් පළලට. දෙකොණෙන් සාමාන්‍ය රියනේ ඈත් වුණාට කමක් නැහැ. ඒ විදිහට ජංගෙය ජීවෙය කියන දෙක අත්‍යවශ්‍යයි. ගන්ති පාස අත්‍යවශ්‍යයි. දැන් දෙපටි සිවුර තනිපටි සිවුර කියන දෙකටයි ගන්ති පාස ඕන කරන්නේ. ගන්ති කියන්නේ ගැටයේ, පාස කියන්නේ මන්ද. ඒතකොට දැන් සිවුර දෙපටි සිවුර තනිපටි සිවුර පෙරෙව්වහම පරිමණ්ඩලව පෙරෙව්වහම යටි කොන් දෙක හොලඟට එහා මෙහා නොවන කෙනිස ඒ ගන්ති පාසෙ අමුණන්න ඕනේ. ගැට ගාගෙන හරි අර ගැටයකට මන්ද තදෙන හැටියට හරි එතන ගඳින්න ඕනේ. ඒතකොට ඒ සූර එක පැත්තටම හැමදාම පෙරවන්නේ නැති නිසා හතර කොනටම තියෙන්න ඕනේ. එක පැත්තකින් ගන්ටි, එක පැත්තකින් පාසි. අනිත් යටි කෙළවරත් එක පැත්තකින් ගන්ටි, එක පැත්තකින් පාසි. ඒකෙත් අල්ලන තැන් නියම වශයෙන් දැන් සිවුරක් පෙරෙව්වහම දකුණු පසෙ කෙළවරට තියෙන්න ඕනේ පාසි. වම් පැත්තේ කෙළවරට තියෙන්න ඕනේ ගන්ටි. එහෙමයි ඒ ගන්ටි පාස අල්ලන්නේ. ඒ වගේම කබ්බින්දු තියන්නට ඕනේ. කබ්බින්දු මේ කිව්වොත් ඒක අදිෂ්ඨාන කරන්න බෑ. කබ්බින්දු කියන්න නියම සිවුර හතරක් තියෙනවා. තනිපඩ සිවුර, දෙපඩ සිවුර, අඳන සිවුර සහ වර්ෂික සාටක සිවුර. මේ කියන අතරට කබ්බින්දු කියන්න ඕනේ ඔය නුවාව කියලා තියෙනවානේ අග අල්ලපු පැතිය. ඒ නුවාවට ඇතුලෙන් මේ මඟල් හතරක්, මේ ඇඟිලි හතරක පළල ඇතුලට වෙන්නේ කබ්බින්දුවක් කියන්න ඕනේ මොන රැහකට ටිකක් ලොකුවට. ඒක මේ ලාංඡනයක් උපදේශයක් තියෙනවා. දැන් ඇතෙක් පිටින්න රජ කෙනෙකුට බිම තියෙන සිවුරක ඒ සතහන පේන්නු. කබ්බින්දුව කියන එකේ අදහස තමන්ගේ සිවුර අඳුනා ගැනීමේ ලාංඡනයක්. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ නියම කරපු චීවරයක අංග. ඒව නොතිබුණොත් එහෙම එක චීවරයක් නොවේ. ඒක රෙදි කඩක්.
ඒ නිසා චීවරය කියන එක අංගෝපාංග සියල්ල සම්පූර්ණ වුණොත් තමයි අදිෂ්ඨාන කරලා නියම විදියට කැප පඳු ගහලා පාවිච්චි කරන්නේ. දැන් අද කාලේ මේ ඩයි පඳු කියලා જાතියක් තියෙන එක කැප නැහැ කියනවා. මොකද ඒවා රසායනික වර්ණ. අපිට නියමිත වර්ණ තියෙන්නේ 6යි. කියන්නේ වර්ණ සඳහා ගන්න වර්ග 6යි කියන්නේ. මුලේ පොතු, කඳේ පොතු, එවාගේ පොත්තේ මුලේ කොහොම මේ පඳු, කඳේ පඳු, පොත්තේ පඳු, මලේ පඳු, කොලේ පඳු, ගෙඩියේ පඳු. ඔය යම් යම් මුල් වර්ග තියෙනවා. දැන් අද කාලේ මහෝගනී කියන ගස් වර්ගවල මුලේ හොඳට පාට තියෙනවා. දැන් පොත්තේ පාට තියෙන කලහනුගවල ඒවා පොත්තේ පඳු. තවත් ඒ වාගේ දැන් කොස් කීරි, කොස් ගහේ අරපියේ පඳු තියෙනවා. ඒවා කඳේ පඳු. තව මලේ පඳු වශයෙන් තියෙනවා සමාත මල් වර්ග සේපාලිකා වගේ. කොලේ පඳුත් තියෙනවා සමාත මේ අපි පාවිච්චි කරන බෝම්බ කොලේ. ඒ වැපාට ගන්න පුළුවන්. ගෙඩි වලින් අපි අහලා තියෙනවා සජලිය කියලා ගෙඩි වර්ගයක් තියෙන මේ වැල් වර්ග සජලිය. ඒවා ගෙඩි වල පොත්තේ පඳු තියෙනවා. ඒ වාගේ ස්වභාවික දේවල් වල පඳු තමයි භික්ෂුවට චූරු සඳහා කැපෙයි. ඩයි පඳු කැපෙන න්‍යාය කියලා අපේ උපාධ්‍යාන වාසය කියලා තියෙනවා. ඩයි පඳු ගහපු සිවුරක් මහානකමක් පිළිකන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ඔය කියන චීවරයකට අවශ්‍ය ජංගෙය්‍ය, ජීවෙය්‍ය, දන්තිපාස, කබ්බින්දු තැබීම, කැපපඳු තැබීම අත්‍යවශ්‍යයි. එතකොට තමයි චීවරය නියම චීවරයක් වෙන්නේ. එතකොටයි අදිෂ්ඨාන කරලා නිසි හැටියට පරිභෝග කිරීමෙන් ආර්ය වංශ ප්‍රතිපදා පුරන්න ලැබෙන්නේ. ඇත්ත වශයෙන් ඒක බොහෝම පරිසංගේඳු කාරණයක්. දැන් අද කාලේ බොහෝම අඩුපාඩුවක් තියෙනවා මේ වෙළඳ පොලේ පරිහරණය කරන අටපිරිකරවල. හේතුව බොහෝ මුස්ලිම් වැනි වෙළෙන්දු විහාරස්ථාන වලට ගිහිලා පරණ සිවුරු එකතු කරනවා සංඝයාගේ. ඉරිච්ඡා තියෙනවා, තුත්තිරි අනිච්ඡා තියෙනවා, ගෙවිච්ඡා තියෙනවා, හින්දෙච්ඡා තියෙනවා. ඕවා එකතු කරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ සෝදලා ඒගොල්ලෝ ඩයි පඳු ගහලා හොඳ ලස්සනට ඔතනවා. ඔතලා ඉතින් විශාල ගණන් වලට දෙනවා. ඉතින් ඕව කඩන්න නැතුව නෙමෙයි මිලට ගන්න. කඩන්නේ බලන්නේ නැහැනේ, කඩන්න දෙන්නේ නැහැ. ඒක සුදු සුරක්ෂිතව බඳලා තියෙනවා. ඒක නිසා ගණන්ලා ඉතින් සමාත 2000යි 2500යි 3000 යොම ගණන් වලට ගන්න. අඩු ගණන් වලටත් ඇති. ඉතින් ගණන්ලා සංඝයාට පූජා කරනවා. සංඝයා වහන්සේලා සමාතව බලන්නේ නැහැ. ඔය කියලා තියෙනවා ඉතින් අපේ ආරණ්‍ය වල නම් කඩේට ආපහු යවන්නේ නැහැ. නමුත් පන්සලෙන් කරන්නේ ආපහු කඩේට යවන ආයමත් පන්සලට ලැබෙන්නේ. ඒක නිකන් අර බැංකු සේවයක් වගේ. ඉතින් ඒ නිසා දැන් මේ නියම හැටියට චීවරයක් මේ අටපිරිකරක් පූජා කරලා පින ලබා ගන්න නම් කල යුතු වන්නේ ඊට සුදුසු ප්‍රදි වර්ග ප්‍රයාගෙන ඒවා නිසි හැටියට කපවලා මහලා පඳුපවලා පාත්‍රය නම් කඩෙන් ගන්නට ඕන පාත්‍ර වෙන් වශයෙන් ගන්න තියෙනවා. එතකොට ඒවා නිසි හැටියට සකස් කරලා පූජා කළා නම් ඒ ලබන ස්වාමින් වහන්සේලාට ඒක පරිභෝග වෙනවා. දැන් අර අනිත් කඩෙන් ගෙන සමහර පරිස්කාර පරිභෝග වෙන්නේ නැහැ. ඒ ලැබෙනවා මේ ගන්න දෙයක් නෑ. ඉතින් වෙන එක ඇඳකට එලා ගන්නවා නැත්තම් වියනට බඳිනවා. ඔය වගේ වැඩකට ගන්නවා මිස සිවුරු වශයෙන් පරිභෝග වෙන්නේ නැහැ. එනිසා අද කාලේ දැන් සමහර වෙළඳ ආයතන තියෙනවා නිසි හැටියට කරනවා. අපි අහලා තියෙනවා මම ඉතින් අඳුරන්නේ නැහැ මේ කොළඹ විජේ පිරිකර, ලුම්බිනි පිරිකර හැල ඔය වගේ තැන්වල කියලා ඒගොල්ලෝ හදවනවා. හුඟා කොළඹ රටේ නැනවත් දායකයෝ ඒ තැන්වලට කියලා නිසි හැටියට හදවා ගන්න. ඒවා මේ අර අතින් අතට යන පිරිකර නෙමෙයි. ඒක නිසා එහෙම තැන්වලින් නම් පිරිසිදුව ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ හැර මේ වෙළඳ පොලේ තියෙන හැම පිරිකරක්ම එකවාගේ සුදුසුකම් නැති බවක අහලා තියෙනවා. ඒනම් ප්‍රවේශම් වෙන්නේ නැතුව. දැන් පිරිසත්න කැපේ විදර්ශනා කියන වචනාර්ථය කියන්නේ විශේෂ දැකීම. විවිධාකාර දැකීම කියන තේරුම. විශේෂ දැකීම කියන්නේ දැන් අපි මේ අවං අත්ත කියනවා මේ වටාතරනේ පවං අත්ත කියනවා අවං අත්ත කියනවා වටාත්ත කියනවා මේක විශේෂ දැකීම නෙමෙයි මේක සම්මත දැකීම සම්මතය. එතකොට මේ කරමුණු කරන අපට පුළුවන්කම තියෙන සමත වඩන්න සම්මත අරමුණේ සමත භාවනා කරන්න දැන් මේක සුදු පාත් නම් ඕදාත ඕදාත කියලා කසින වඩන්න පුළුවන්. නමුත් ඒක විපස්සනා නෙමෙයි. මේක විපස්සනා කරන්න නම් ඒ සමතේ හැර මේක අභ්‍යන්තරේ සොයා බලන්න තියෙනවා. ඒකයි විශේෂ දෙයක් තියෙන්නේ. මේ පවන්වත් කියන වටා පොතේ තියෙනවා ධර්මතා 8ක්.
ඒවට කියන සුද්ධාෂ්ටක කියලා. රූප, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ අට තමයි මේ වටාපි තියෙන්නේ. ඒක ඇහැට පේන්නේ නැහැ නේ? ඇහැට පේන්නේ. ඒක පෙනෙන්නේ කාටද? කොහටද? නුවණට. ඒ නුවණ ලබන්නේ කොහොමද? හිත සමාධි කරලා. හිත සමාධි කරලා සමාධිමත් සිතින් මේකට ආලෝකයක් උදෙනවා. ඒ ආලෝකය ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි මේක දකින්නේ. එතකොට කියන විශේෂ දැකීම කියලා නේ? විශේෂ දැකීම. ඊළඟට විවිධාකාරයෙන් මේක දකින්න මොකද්ද? දැන් මේවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අට මේක තියෙනවා නාම රූප වශයෙන් බෙදීමක්. මේක රූපයක්. ස්කන්ධ වශයෙන් බෙදීමක් තියෙනවා. මේක රූපස්කන්ධයක්. ආයතන වශයෙන් බෙදීමක් තියෙනවා. මේක තියෙනවා ආයතන පහ. මේක තියෙන වර්ණේ රූප ආයතනෙ. ගන්ධේ ගන්ධ ආයතනෙ. රසේ රස ආයතනෙ. පඨවී තේජෝ වායෝ තුන පොට්ටබ්බ ආයතනයේ ආපෝ ධාතු ආකාශ ඕජා රූප දෙක ධර්ම ආයතනෙ. ආයතන පහක් මේ විවිධ ආකාරයෙන් බලනවා. ධාතු වශයෙන් බලනවා මේකේ. මේක තියෙනවා ධාතු පහක්. වර්ණ රූපේ රූප ධාතු, ගන්ධ රූපේ ගන්ධ ධාතු, රස රූපේ රස ධාතු, පඨවී තේජෝ වායෝ තුන පොට්ටබ්බ ධාතුව ආපෝ ධාතු ඕජා රූප දෙක ධර්ම ධාතු පහ උන විවිධ ආකාරයෙන් දකිනවා. මේක තියෙනවා පටිච්චසමුප්පාදාංග දෙකක්. ජාති ජරා මරණ. මේක තියෙනවා පဋාණ ප්‍රත්‍ය 10ක්. තවත් මේ විවිධ ආකාරයෙන් දැක්කයින් නවතින්නේ තවත් විවිධ ආකාරයෙන් දකිනවා. මේකට අර සමාධි ආලෝකයෙන් ප්‍රඥාව විහිදුවලා බලාගෙන ඉන්නකොට පේනවා අර අන්වීක්ෂණයකින්. අන්වීක්ෂණ කියන්නේ ජීවුම් දේ දකින කණ්ණාඩි. ඔය දැන් බෝසෙන් රසායනාගාරවල තියෙන සිවුන් දේ දකින අර උඩාම දේ දකින පරමාණුකව දකින අන්වීක්ෂණ කියලා කණ්ණාඩි වර්ගය. ඒක වගේ මේ ප්‍රඥා ආලෝකයට මේක පෙනෙනවා. ක්ෂණික ක්ෂණිකව බිඳි බිඳි යනවා. පඨවි ආපෝ තේජෝ වායෝ මේ ඔක්කොම බිඳි බිඳි යනවා. ඒක දකිනකොට ඒ බිඳි බිඳි යන නිසා ඒක අනිත්‍යයි අනිත්‍යයි කියලා දකිනවා. ඒ බිඳි බිඳි යන නිසා ඒක වාසනාවක් නෑ, දුකයි දුකයි කියලා හිතෙනවා. ඒ බිඳි බිඳි යන්නේ කෙනෙක් නොවන නිසා. අනත්තයි අනත්තයි කියලා කියනවා. මෙන්න තවත් විවිධ ආකාරයෙන් දැකියි. මෙන්න මේ ආකාරයෙන් අපේ කේසා, ලෝම, නඛ, දන්ත, තචෝ ඕම 32ක් තියෙනවානේ. ඊළාට තේජෝ ධාතු 4ක් තියෙනවානේ. වායෝ ධාතු 6ක් තියෙනවානේ. එකක් ගානේ රූප කලාප බලන. එකක් ගානේ රූප කලාප බලමින් ඒවා නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු මේවට හරවලා බලලා ඒවා ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන මේවත් බලන. බලලා මේවා අනිච්ච, දුක්ඛ, අනත්ත්‍ය, අසුභ කියන මේ ලක්ෂණ බලන. ඔය දැකීමද කියන විවිධාකාරයෙන් දකින බැවින් විපස්සනා කියලා. ඔහොම දැකිය යුතු. ඒ දැකිය යුතු කාරණා තියෙන ඔක්කොම 201ක්. 201ක් තියෙනවා දකින්නේ සුදුසු අරමුණු. ඒ ඔක්කොම ත්‍රිලක්ෂණයට හරවලා දැකීම තමයි විපස්සනා. ඒ දැකීමේ අවස්ථාවල් තමයි දසමහා විපස්සනා ඥාන කියන්නේ. සම්මර්ශන ඥාන, උද්‍යාවී ඥාන, භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචුතුකම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංඛාරුපේක්ඛා ඥාන සහ අනුලෝම ඥාන කියලා 10ක් තියෙනවා. ඒ දැකීමේ නුවණ වැඩ කරන අවස්ථා 10යි. ඒ 10ට අනුව විපස්සනා කළා නම් ඒ කාන්තේම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල පිළිවෙලින් චතුරාර්ය සත්‍ය දැකගෙන අමා මහ නිවන. එහෙනම් සාමි අපි ඒ
අද කාලේ මුළු ලෝකෙම දෙකට බෙදලා ඉන්නේ ප්‍රශ්නයක් ඕක. ඒකත් මේ වැදගත් කාරණිය මේක අවුරුදු 25කට ඉස්සෙල්ලා ඕක පණ නැගුණේ. එයින් පිටගෙදෙන ඥානසේ ස්වාමීන් වහන්සේගෙන්. ඇත්තටම ඒ ප්‍රශ්නේ උඩ තමයි අර විශ්‍රාමික අගවිනිසුරුතුමා මගේ ධර්මදේශනයකට කැඳෙවිලි. ඒ දේශනය ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා යන්දාසක මේක අපි පොතක් එවන්නම්. ඒකෙන් හුඟා කරුණු ඉගෙන ගන්න පුළුවන්. ඒක දැනට මේ බුදුසාරණ පත්‍රයේ කොටස් වශයෙන් දාන්න කෙනෙක් බාරගෙන තියෙනවා. මගේ නියමයක් නෙමෙයි. ඒක මම කෙටියෙන් උත්තර දෙන්නම් දැන් මේ හදිසි කරන නිසා. ගන්ධබ්බ කියලා මහත්මයෝ මරණින් මත්තේ අහසේ හැසිරෙන්නේ නැහැ. ගන්ධබ්බ කියන වචනේ තේරුම ගන්තබ්බෝති ගන්ධබ්බෝ උත්පත්ති වශයෙන් යායුක්ත. උත්පත්ති වශයෙන් යායුක්ත කියන්නේ රහත්න වූ සියල්ලෝට සියල්ලන්ට නම. අපි ගන්ධබ්බ. දැන් අපි සීල දෙනා රහත් වෙලා නැත්නම් රහත්න වූ සියල්ලෝම නැවත උපදිනවානේ. මැරිච්චයක්ව නෙමෙයි. නැවත උත්පත්ති වශයෙන් යායුක්තන් ද කියනවා ගන්ධබ්බ. ඒ ගම් සබ්බ කියන තයන්නට දයන්න ආදේශලව කුද්ද උච්චාරණය වේ. එහෙම තියෙනවා නිරුක්ති ක්‍රමයකට. එතකොට ඒක එහෙමයි ගන්තබ්බෝ කියන තේරුමේ ඔය සබ්බ අනිය නිය රිච්ච කියලා ප්‍රත්‍ය හතරක් තියෙනවා මේ කල යුක්තෝ කියන තේරුම දෙන. අර්ථ ඇති වර්ගින ප්‍රත්‍ය කිතකාන්ත ප්‍රත්‍ය කිච්ච ප්‍රත්‍ය කියලා කියනවා. එතකොට ඒ සඳහන් වෙන්නේ මරණයට පත් වෙලා අහසේ හැසිරෙන්නේකු නිමේ ගන්ධබ්බ කියන්නේ මරණය නොයික්මු අය. උත්පාදය උත්පත්තිය නොයික්මු සියල්ලන් කියනවා ගන්ධබ්බ කියලා. ඒක එක තේරුමක්. දැන් සම්බලේසී කියලා තව වචනයක් ඕකට මිනිසු කියනවා මේ දේශකියු. සම්බලේසී කියන්නේ ඇත්තට උපදිමින් ඉන්න සත්ත්වය. භූත සම්බලේසී කියලා සත්පඩ දෙකට බෙදෙනවා. උත්පාදක්‍රම හතරක් වෙනවා අණ්ඩජ ජලාභජ සංසේදෙන ඕපපාතික. ඕපපාතික අය කෙලින්ම භූත උපදෙලා අවසානයි. ඒ අත්තන් උපදිමින් ඉන්න වෙලාවක් නැහැ. එකවරට සියලු සකලාංග සම්පූර්ණව පහළ වෙනවා. දැන් දෙවියෝ, ධක්මයෝ, නිරිසත්තු, ප්‍රේතයෝ සිටිහැටි පහළ වෙනවා. ඊළඟට සම්බවේසය කියන්නේ අනිත් තුන් කොටස. දැන් අපේ මවකුසක උපදින සත්වයෙකු මාස 9ක් 10ක් මවකුසේ වැඩමින් ඉන්නවනේ. යන්දාසක මෙලෙවැලිය දැක්කාම ඔහු භූතක්. ඉපදෙලා අවසානයි. භූත කියන්නේ මේ අමනුෂ්‍යවම නෙමෙයි. ඉපදෙලා අවසානයි. ඒ වගේම විජුවටින් හට ගන්න සත්‍යයා විජුවට බිඳගෙන එළියට එනකන් එයා සම්බවේසී. ඊට පස්සේ භූත. දැන් සංසයදජ වශයෙන් උපදින සත්‍යෝ තෙතම නැතිනම් වල පහළ වෙලා යම් වෙලාවක එළිය දකින උපදීමකට පත් වෙනකන් සම්බවේසී. ඊට පස්සේ එහු භූත. එනිසා ඒ සම්බවේසී භූත කියන එකක් නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. අනික කෙනෙකු මරණයට පත් වුනහම ඇත්තට මේ පංච ඕකාර කියලා කියනනේ භූමි 26ක් අහලා තියෙනවද? ඒ කියන්නේ ස්කන්ධ පහක් පවත්නා භූමි කියනවා 26ක්. අරූප ලෝක හතරේ තියෙන ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංකාර විඥාන. අසන්නිතලයේ කියන්නේ එක ස්කන්ධයයි චූපස්කන්ධේ. ඒ ස්ථාන පහර 30ක් භූමියෙන් ඉතිරි කියන 26ක්. ওই 26 නාමයයි රූපයයි දෙකෙන් තොරව නාමි පවතින්නේ නෑ රූපේ පවතින්නේ. සත්ත්වසංතාන තුල උත්පාදක්ෂණයේ පටන් මරණක්ෂණයේ දක්වාම ඔය නාම රූප ඒකාබද්ධයි. ඒ කියන්නේ වස්තු රූපයක් අසුරු කරගෙනම නාම ධර්ම කියන්නේ චිත්ත චෛත්‍ය ධර්ම 15. දැන් මෞකසක පරිසන්දි ගන්න සත්‍ය ඒ මොහොතේ ඔහු උපදින්නේ පරිසන්දි චිත්ත චෛතසික ධර්ම වස්තු රූපය අසුරු කරගෙන. ඒ වස්තු රූපයයි අර උත්පාද වෙන නාම ධර්මයි පෙරපසුනෝ ඒකවර 15. ඒ නිසා දැන් ඔය සිත නිරන්තරයෙන්ම වස්තු රූපයක් අසුරු කරගෙන මිසක් වස්තු රූපෙන් තොරව අහසේ හැසිරෙන්න හිතක් නැහැ. තේරුණාද? වස්තු රූපයේ කියන හෘද වස්තු රූපය අසුරු කරගෙන මිසක් දැන් මැරිච්ච මිනිහාගෙන් එහාට හෘද වස්තුවක් යන්නේ නැහැ. යන්නේ නැහැ. ඒකට ඒ අනිකද මනස කියන්නේ චිත්තචෛතසික ධර්ම නාම ධර්ම වස්තු රූපෙන් තොරව මේ පංචවෝකාර භූමියේ හැසිරෙන්න බැහැ. එතකොට දැන් අරූප ලෝක යන බැලුවොත් එහි තියෙන්නේ වස්තු රූපයක් නැති සිට. එතන උපදින ඒ අරූපී බ්‍රහ්මයන්ට අවිදින්න බැහැ. නාම ධර්ම එහා මෙහා ගමන් කරන්නේ නැහැ. අභිඥා බල ලැබෙන්නේ රූපඥාන ලැබෙන්නේ නැහැ. අනුන්ගේ හිත් බලන්න බැහැ. ඉරිදි විද පාන්න බැහැ. මොකද ඒ අත්තන් හිත ගමන් කරන්න බැහැ. ඒ පහළ වෙච්ච අරූප භව එතනම තියෙනවා. කල්ප 84000ක් වෙන බව අග්‍රේ.
නමුත් ඇත්තන්ට රූපකායක සම්බන්ධයක් නැති නිසා ඇවිදින්න බෑ. ඒ වගේ තමයි මේ මනුලොවෙන් චුත වෙන කියන්නේ ගිලිහෙන ස්කන්ධ පරම්පරාව චුතමුණාට අනතුරුව චිත්තක්ෂණයකින් තුනෙන් එකක් වෙන කෙටි කාලය තුල උත්පත්ති ලැබෙනවා. දැන් චිත්තක්ෂණයක තියෙනවා උත්පාදක්ෂණේ, පිටික්ෂණේ, භංගක්ෂණේ කියලානේ. එයින් දැන් මෙලව චුත වෙන සිත ඒකේ තියෙන උත්පාදක්ෂණ, පිටික්ෂණ, භංගක්ෂණ කියලා. ඒ චුති චිත්‍යාගේ භංගක්ෂණේ වෙනකොටම උත්පාදක්ෂණේ පහළ වෙනවා සුදුසු තැන. කෙනෙක් පහළ කරනවා නෙමෙයි කම්ම බලයෙන් උපට්ඨාති. කර්ම බලයෙන් තමයි ඒක පිහිටන්නේ. ඒක නිසා නොයෙක් දෙනා කෙනව මති මතාන්තර අනුව මරණයට පත් වූ කෙනෙකු උත්පාදයට සුදුසු තැනක් හොයමින් හැසිරෙන කෙනෙක් නැහැ. දැන් අද කාලේ මේ බොහෝ පොත්පත් ලියනවා, දේශනා කරනවා මේ මනෝකායත් ශරීරයෙන් නිකුත් වෙලා ඇවිදිනවා කියලා. සම්පූර්ණයෙන් ඒක මේ මනස්ගතය. මනස්ගතයක් කියන්නේ හිතේ මාත්‍රයක් නිසා පරමාර්ථයට ඒක වැටෙන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහේ දේශනාවල් අපේ මේ විද්වත්තුමා निराකරණය කරනවා වගේ निराකරණය කළා මේ කුඩා ළමුන්ට පව අතා දෙන්න ඕනේ. ඒ වාගේ බුද්ධ ධර්මයේ ඇටේට අටලොස් ભેද කරන වස්තුන්ට වැටෙනවා. ભેද කරගන්න පුජ්‍යලයන්ගේ මත ભેද වැඩි වෙනවා. ඒක උන්වගේ සමගියටයි සමාධියටයි දෙකටම බාධාවක්. ඒක නිසා බුද්ධ ධර්මයේ කෙනෙක් බොහෝම निराකෝල, ඒ වගේම බොහෝම පරිසුද්ධ ධර්මයක්. ඒ निराකෝල පරිසුද්ධ ධර්මිය අපේ निराකෝලව දැනගෙන निराකෝලව අවබෝධ කරවමින් අපේ නිවන් මඟ निराකෝලව යන්නට ඕන.